වටිනා දැනුම සහ තොරතුරු නිතරම ඔබට අරගෙනෙන්න්න සිිලෝන්ච YouTubeු නාලිකාවට ඔබව බොහොම ආදරෙන් පිළිගන්නවා. වර්තමානයේදී ඉඩකඩම් සහ දේපල මිලටගන්නකොට සහ විකුණනකොට මහපොළවෙතියෙන භූමියේ ඉඩ ප්‍රමාණයේ පර්චස් කියන මිනුන් එකකෙන් තමයි මයින්නේ. ැයි මින්දරුටේතුවලදදි පර්චස් වලින් භූමිය ඉඩ ප්‍රමාණය මැන්ත් අපේ එදිනිදා වැඩකටේතුවලදි මහපොළවේ වර්ගඵලය මනිනකොට අපිට හුරුපොරුදු වර්ගඩි කියන මිනුං ඒකේ තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ හේතුවහින්දා පර්චස් කියන මිනුංඒකය අපිට වඩාත් හුරුපුරුදු අඩි සහ මීටර්වලින් මැනල ගණංහදා ගන්න හැටි අදමං ඔබට කියල දෙනවා. ඉතිං ඉතාම නිවැරදිව හරියටම කියනව නම්, ච එකක් කියල කියන්නේ අඩි දාසය හමාරක් දිග අඩි දාසය හමාරක් පලල ඉඩකඩක් තියෙන භූමියක් ඒ වගේම මේ අඩි දාසය හමාර දිග පල භූමිය ඇතුළේ හරියටම වර්ගඩි දෙසය හැත්ත දෙකයි දශම දෙකයි පහක් තියෙනවා ඉතින් තවස් සරලවකිවොත් පර්චස් එකක් කියලා කියන්නේ වර්ගඩි දෙසිය හැත්ත දෙකයි දශම කාලක ඉඩකඩ තියෙන භූමි ප්‍රමාණයක් එතකොට පර්චස් දහක ඉඩමක්ඇ තුළෙ වර්ගඩි දෙදා සස්්‍යයේ විසි දෙකයි දශම පහකුත් අක්කරේේ ඉඩමක්කඇතුළේ වර්ගඩි හතළිස්තුන්දස් පන්සේ හැටක ඉඩ ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේම මේ වර්ගඩි ප්‍රමාණේ දහයි දශම හතයි හයම් බෙදලා මේ ඉඩ ප්‍රමාණය හරියටම වර්ග මීටර් රොලිම් බලාගන්නත් අපිට හැකියාව තියෙනවා. ඒගේ ්‍රී ලංකාවේ දිස්ශ්‍රික්ක සහ පලාත් අනුව මේ මිනුම් ඒකකවල අගයන් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැති බවත් ඔබ මතකතියාගන්න ඕනි ඉතින් මේ වීඩියක බලන ඔයාට මේ ගණනය කිරියම් කරගන්න පහසුනම් හෝ මේ සම්බන්ධෝ වෙනත් ගැටලු තියෙනවනම් ඒ දේවල් මොනවද කියලා මේ වීඩියකට ඇටිං කමෙන්් කරන්න ඒවගේම ඔබ විසින් අසන සෑම ප්‍රශ්නයකට මිතා මික්මනින් පිළිතුර ලබා දෙන්නත් මම් බලාපොරොත්තු වෙනවා